අපිට සමහරක් පීරියඩ් වලට විෂයන් වැටෙන්නේ නැති වෙන්න අපිට ඒවා බ්ලොක් කරන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියලා බලමු. හරි. දැන් අපි බලමු කොහොමද සමහරක් ගුරුවරුන්ට සමහරක් පන්ති වලට ඔබට හිතන්න පුළුවන් මේ මොහොතේ සහභාගී වෙන්න බෑ කියලා. අපි උදාහරණයකට කියමුකෝ මට අන්තිම පීරියඩ් වල සහභාගී වෙන්න බෑ. ඒ කියන්නේ අන්තිම පීරියඩ් වල මම මොන හරි යොදාගත්තු වෙන රාජකාරිමය කටයුත්තක් සිද්ධ කරනවා කියලා. ඒ කියන්නේ පාසලට අදාළව පන්තියකට යන්න බෑ. මම පුස්තකාලේ මොකක් හරි රාජකාරියක් සිද්ධ කරන්න නියමිත වෙලා තියෙනවා නම් මට අන්තිම පීරියඩ් වල පන්ති දාන්න එපා කියලා මේ කාලසටහනෙන් අපි සටහන් කරන්න ඕනේ. ඒ විදිහට අපිට සමහරක් පීරියඩ් වලට විෂයන් වැටෙන්නේ නැති වෙන්න අපිට ඒවා බ්ලොක් කරන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියලා බලමු. අපි මේ විදිහට ගුරුවරයෙක්ගේ නම් ගුරුවරයා තෝරගෙන ඔයාලට මේ පැත්තේ දකින්න ලැබෙනවා ටයිම් ඕෆ් කියලා කොටසක්. මේ විදිහට ටයිම් ඕෆ් කියන එක ක්ලික් කරාට පස්සේ ඒ ගුරුවරයාට අදාළව විෂයන් යොදන්න පුළුවන් කාලච්ඡේද ටික, එහෙම නැත්නම් පීරියඩ් ටික මෙතන වැටලා තියෙනවා. මේ තියෙන සෞඳං ගහරු අද බදද කියලා මේ තියෙන පීරියඩ් අට. දැනට මේ ගුරුවරයා සතුව සියලුම ඕනම තැනකට ඕනම විෂයක් දාන්න පුළුවන් කියලා මේ හරි දාලා තියෙනවා. ඒකෙන් අපි කියමුකෝ මේ ආරවන් කියෝ වගේ අන්තිම පීරියඩ් වල එන්න බැයි නම් මේකක් ක්ලික් කරනවා දෙපාරක්. එතකොට ඒක කතිරයක් වැටෙනවා. ඒකෙන් කියන්නේ විෂයක් යොදනකොට මේ අන්තිම පීරියඩ් ටිකට විෂයන් යොදන්නේ පන්තිම පීරියඩ් වල ගුරුවරයා කාලසටහනින් නිදහස් කරන්න වෙනත් රාජකාරියක් සඳහා කියන එක තමයි මෙතන සටහන් වෙන්නේ. ඒ විදිහට අපිට අවශ්‍ය විදිහට බ්ලොක් කරගන්නත් පුළුවන් අපේ පීරියඩ්. ඒ වගේම අපි දැන් උදාහරණයකට කිව්වොත් එහම ඔය 3 4 5 වසරවල් අපි ඉවර කරනවානේ මේ 11 මාර විතර වෙනකොට. එතකොට අපි දැන් උදාහරණයකට ගමුකෝ 3 ශ්‍රේණියක්. මම ඒකත් සකස් කරලා තින් මේ විදිහට ටයිම් ඕෆ් වලට ගියොත් මේ තින් 6 7 8 පීරියඩ් ඔක්කොම බ්ලොක් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි වගේ විෂයක්, ඉංග්‍රීසි දෙමළ වගේ විෂයන් තියෙනවනේ. එතකොට ඒ විෂයන් වලට යන්න ඕනේ මෙන්න මේ උදේවරුවේ. ඒ පන්ති වලට ඒ ටීචර්ලා වැටෙන්න ඕනේ උදේවරුවේ. ඒකින්ද හවස පීරියඩ් ටික බ්ලොක් කරාම විෂයක් වැටෙනකොට ඒ පීරියඩ් වලට වැටෙන්නේ නැහැ. ඒ මේ විදිහට කතරේ යදුවාන් පස්සේ එන් එහාට ඔටෝමැටික්ම අපේ AC ටයිම් ටේබල් එක හරහා ඒ අදාළ සැකසුම් සිද්ධ වෙනවා. එතකොට පන්ති අනුව බ්ලොක් කරන්නේ පන්තිය තෝරගෙන, ගුරුවරයා අනුව බ්ලොක් කරන්නේ ගුරුවරයාව තෝරගෙන. හරිම සරලයි. හරි. දැන් මේ වෙනකොට අපි කාලසටහන හදලා ඉවරයි. මේ බලන්න පීරියඩ් 40ක් හැම පන්තියටම අඩංගු වෙලා තියෙනවා. දැන් ඔයාලට තව ගැටලුවක් එන්න පුළුවන්. දැන් මේ ඉන්න ක්ලාස් වල පන්ති භාර ගුරුවරුන්ට නාම ලේඛන ලකුණු කරන්න වගේ වැඩවලට උදේම පීරියඩ් එක දුන්නොත් හොඳයි කියන හැඟීම තියෙනවා. එතකොට කොහොමද අපි මේ පන්ති භාර ගුරුවරයා ඒ අදාළ විෂය උගන්වන්න දාලා ඇති? එතකොට එයා මේ පන්තියට උදෙන්ම එන්න හදාගන්නේ කොහොමද කියන එක බලමු. එතකොට 6A මම උදාහරණයට ගන්නම්. 6A කියන එක ක්ලික් කරාට පස්සේ මෙතන ටයිම් ඕෆ් වලට පළවෙනිම තියෙනවා කන්ස්ට්‍රේන් කියලා එකක්. අපි ඒක මේ විදිහට ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහේ වගුවක් එනවා. ඒකේ පහළම බලන ක්ලාස් ටීචර් මස්ට් ටීච් this class in specific time every day කියලා තියෙනවා. එතන අපි මේ තියෙන කොටුව ඇතුළේ මෙන්න මේ විදිහට ටච් කරාම අපිට මේ විදිහේ වගුවක් එනවා. ඒ කියන්නේ ඒ ඔයාලට මතක ඇති ඊට කලින් අපි වගුවේ දැක්කේ ඔක්කොගෙම හරි. ඒ කියන්නේ හැම තැනකටම පාවිච්චි කරන්න පුළුවන් කියලා. දැන් මෙතන තියෙන ඔක්කොම වැරදි දාන්න ඕන තැන් ටික විතරක් සිලෙක්ට් කරාම ඒ ටිකට වැටෙනවා. අපි දැන් මේ ටීචර් හැමදාම උදේට ගන්න ඕන නම් මේ පළවෙනි පීරියඩ් එක අපි මේ විදිහට හරි කරලා ඕකේ කරනවා. ඕකේ කරාට පස්සේ ආය මෙතන තියෙන එකෙන් ඕකේ කරලා ඔයාලට මේ සම්පූර්ණ වගුව ක්ලෝස් කරලා ඊළඟට අපේ මේ හදපු ටයිම් ටේබල් එකේ දැන් ඔයාලට පේනවා ඇති මතකද අපි පාට එහෙම තේරුවා. ඒ පාට තෝරන අනුව මේක තන පාට හැදිලා තියෙනවා ලසන ටයිම් ටේබල් එක ක්ලාසස් ඇන් දවස් වලට අනුව පන්ති හැදිලා තියෙනවා. දැන් හොඳම දේ තමයි දැන් මේ අපි හදපුවට අපි ලිස්ට් කරාට කාලසටහනට දේවල් ඇඩ් කරාට මේක හරියටම එකිනෙකට
ගැටෙන්නේ නැතුව අපේ ටයිම් ටේබල් එක ගුරුවරුන්ට හරියට බෙදිලා යනවද කියලා බලන්න ඕනේ. නැත්නම් එකම වෙලාවේ ගුරුවරයාට පන්ති දෙකකට යන්න තියෙන්න පුළුවන්. එක පන්තියට ගුරුවරු දෙන්නෙක්ව දාලා තියෙන පුළුවන්. අන්න ඔය තියෙන දේවල් කිසිම අඩුපාඩුවක් නැතුව ලස්සනට අපේ කාලසටහන සැකසුනාද කියලා බලන්න මෙන්න මෙතන ඔයාලට දකින්න පුළුවන් ජෙනරේට් කියලා එකක් තියෙනවා. මේ ජෙනරේට් කියන එක මේ විදිහට ක්ලික් කරාට පස්සේ මේ විදිහට එනවා. ඒකෙන් ස්ටාර්ට් ටයිම් ටේබල් ජෙනරේට් කියන එක මේ විදිහට ක්ලික් කරන්න. එතකොට සුළු වෙලාවකට පස්සේ මෙන්න මේ විදිහ එකක් එනවා. ජෙනරේෂන් කම්ප්ලීට් කියලා මෙතන හරියක් වැටෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. ඔයාලා හරියට ඔයාලගේ දත්ත ටික සටහන් කරලා තියෙනවා. කිසිම විදියකින් ක්‍රෑෂ් එකක් වෙන්නේ නැහැ. ගුරුවරුන්ට අදාළ පන්ති ගානට සමව බෙදිලා ගිහින් තියෙනවා. ඉතින් හැම වෙලේම ඔයාලා අලුත් දෙයක් ඇඩ් කරාට පස්සේ මේ ජෙනරේට් වලට ගිහිල්ලා ජෙනරේට් කරලා බලන්න. මොකක් හරි ගැටලුවක් ආවොත් ඒ වෙලාවට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මෙතන ගැටලුව හින්දා තමයි මේ ජෙනරේට් එකේ ප්‍රශ්නේ ආවේ කියලා. නැත්තම් අපිට අන්තිමේට හොයාගන්න බැරි වෙනවා කොතනද ගැටුනේ කියලා. ඒ වගේම එතන ලිස්ට් එකකිනුත් වැටෙනවා. සමහරක් වෙලාවට මේ 10 වසරයි ප්‍රශ්නේ තියෙන්නේ, මේ ටීචර්ගේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා වැටෙනවා. හැබැයි ඉතින් ඊට වඩා ලේසි ඔයාලා එකින් එක ජෙනරේට් කරන් ගියාන් පස්සේ ඔයාලට මෙන්න මේ කොටස ඇතුළත තමා මේ වැරද්ද වෙන්න ඇත්ති කියලා හිතාගන්න පුළුවන්. ඉතින් හරිම ලේසි ඒසි ටයිම් ටේබල් එකක් නිර්මාණය කරන්න. ඊට පස්සේ අපි බලන්න යන්නේ කොහොමද මේ टाइम टेबल लेका अभी प्रिंट कराने කියලා. ඊට කලින් තව දෙයක් මට කියලා දෙන්න ඕනේ. මේ හැම වෙලේම ඒසි ටයිම් ටේබල් එක ඔයාලා මෙතන ඉවර වුණාට පස්සේ ආයේ වෙන දවසක නම් ඕපන් කරන්න යන්නේ නැත්නම් වෙන වෙලාවක නම් හැම වෙලේම මතක් කරලා සේව් කරන්න. මේක සේව් කරනකොට ඔයාලා කොහේ හරි පොසිෂන් එක සාමාන්‍ය සේව් කරන විදිහටම තැනක් තෝරලා ඉවරලා සේව් කරන්නයි තියෙන්නේ. හැම වෙලේම අලුත් දෙයක් කරවතින් අනිවාර්යයෙන්ම ආය සේව් කරන්න ඒකේ අලුත් කොටස් ටිකත් ඒකට එකතු වෙන්න කියලා. ඒකේ හින්දා අපි බලමු ඊට පස්සේ කොහොමද මේක ප්‍රින්ට් කරන්න කියලා ඊළඟ session එකේදී.